දහතුන්වැනි විවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව තමිල්නාඩු ප්‍රාන්ත ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී සුදර්ශන් නාච්චප්පන් මහතා පවසනවා. ඔහු පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරුණු බවයි. නවීකරණය කරන ලද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු කළුතර සිට අලුත්ගම දක්වා වූ කොටස විවෘත කිරීමට සහභාගී වූ අවස්ථාවේ නිවුස් ෆස්ට් වෙත ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙරට සංචාරයක නිරත ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රදේශයේ දේශපාලඥයින් පිරිසක් ඊයේ යාපනයේදී හමු වුණා. නිවුස් ෆස්ට් කළ විමසීමකදී තමිල්නාඩු ප්‍රාන්ත කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන නාච්චප්පන් මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු හා ජනතා සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග තමා සාකච්ඡා කළ බවයි. ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු සුදර්ශන නාච්චප්පන් මහතා පැවසුවේ නැවත පදිංචි කිරීම පිළිබඳව සතුටුදායක තත්ත්වයක් පවතින බවයි. උතුරු ප්‍රදේශයේ හමුදා ක්‍රියාකාරකම් ජනතාවට බාධා නොවන අයුරින් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින්නේයි එහිදී ඔවුන් සිය කණ්ඩායමට පැවසූ බව ඔහු සඳහන් කළා. එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන තත්ත්වයේ දියුණුවක් අවශ්‍ය කරන බව රජයට දන්වන ලෙසද ඔවුන් පවසා තිබෙනවා. මේ අතර ඉන්දිය ලෝක්සභාවේ විපක්ෂ නායක සුෂ්මා ස්වරාජ් මහත්මියගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී.ඒ. චන්දසිරි මහතා හමු වුණා. එම අවස්ථාවේ එහි පැමිණි උතුරු පළාත් ධීවර සංගමයේ නියෝජිතින් පිරිසක් ඉන්දිය පාර්ලිමේන්තු කණ්ඩායමට පෙත්සමක් බාර දුන්නා. එහි සඳහන් වන්නේ ඉන්දිය ධීවරින් මෙරට මුහුදු සීමාවට පැමිණ තහනම් ආම්පන්න භාවිත කිරීම වහා නතර කළ යුතු බවයි. එහිදී දෙරටේ ධීවරයන්ට ගැටලුවකින් තොරව ධීවර කටයුතු කරගෙන යාම සඳහා සුදුසු විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ඉන්දිය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පවසා තිබෙනවා.